ඔබගේ ගම්මිරි ස්වගාවට වැළඳෙන්න පුළුවන් ප්‍රධානතම රෝගය තමයි කොළ කුඩා වීමේ රෝගය. මේ රෝගයේ ප්‍රධානතම ලක්ෂණය තමයි කොළවල ප්‍රමාණය කුඩා වීම. මේ ඔබ දකින්නේ කොළ කුඩා වීමේ රෝගය වැළඳුණු ගම්මිරිස් වැලක්. අනෙක් රෝග ලක්ෂණය තමයි කොළවල මේ වගේ විනිවිද පෙනෙන පුල්ලිය ඇතිවීම. මේ ගම්මිරිස් කොළ අහසට අල්ලලා බැලුවහම මේ විදිහේ විනිවිද පෙනෙන පුල්ලි පැහැදිලිව පේනවා. මේ රෝගය වැළඳුන වැල්වල අස්වැන්න ඉතා අඩුයි. මේ වගේ ගම්මිරිස් කරල්වල ඇට අඩු ප්‍රමාණයක් තමයි බොහෝ විට දක්නට ලැබෙන්නේ. මේ රෝගයට හේතුවන්නේ වෛරසයක්. මේට නිශ්චිත ප්‍රතිකර්මයක් නැහැ. ඉතින් මේ විදිහට රෝගී වැල් ගලවලා ඉඩමෙන් ඈතට ගෙනියලා වල දැමීම වඩාත් හොඳයි. එහෙම නැත්නම් පුළුසා දමන්න පුළුවන්. අනෙක් වැදගත් කාරණේ තමයි අලුත් වගාවකට පැල ලබා ගැනීමේදී මේ රෝගය ගැන සැලකිලිමත් වීම. කුඩා තමාන් පැලවලටත් අපි කලින් කිව්ව රෝග ලක්ෂණ, ඒ කියන්නේ කොළ කුඩා වීම, කොළවල විනිවිද පෙනෙන පුල්ලි දකින්නට පුළුවන්. මේ විදිහේ රෝග ලක්ෂණ ඇති පැල කිසිසේත්ම ඔබගේ ඉඩමේ සිටවන්න යොදා ගන්න එපා. ගම්මිරිස් වගාවට වැළඳෙන අනෙක් ප්‍රධානතම රෝගයක් තමයි ක්ෂණික මැලවීම කියන රෝගය. ඉඩමේ දුර්වල නඩත්තුව සහ සෙවන අධික බව, ඒ වගේම ඉඩමේ ජලය රඳා පැවතීම මේ දිලීර රෝගී තත්ත්වය පැතිරීමට ඉවහල් වෙනවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ විදිහට ගම්මිරිස් පත්‍ර කරල් කළුපාට වී වැටියාම, නටු පහසුවෙන් ගැලවි වැටියාම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් වැල පොළවට සම්බන්ධ වන තැන මේ විදියට කුණු වී ගොස් තිබෙන අයුරු දකින්නට පුළුවන්. මේ රෝගය උත්සන්න අවස්ථාවලදී රිඩෝමිල් කියන දිලීර නාශකයෙන් ග්‍රෑම් 25ක් වතුර ලීටර් 10ක මිශ්‍ර කරලා මේ විදියට වැල පාමුල හොඳින් තෙමෙන විදියට මල් බාදියකින් වක් කරන්න පුළුවන්. ගම්මිරිස් වගාවට වැළඳෙන තවත් රෝගයක් තමයි හිමිහිට මැලවීමේ රෝගය කියලා කියන්නේ. මේ ඔබ දකින්නේ මේ රෝග ලක්ෂණ පෙන්වන ගම්මිරිස් වැලක්. මේ රෝග තත්ත්වයේදී ගම්මිරිස් වැලි පත්‍ර කහපාටට හැරෙනවා. මේ තත්ත්වය වියලි දේශගුණික තත්ත්වයකදී පෙන්눔 කරනවා. නැවතත් වර්ෂාවත් සමග ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. අවුරුදු ගණනක් මේ තත්ත්වය පැවතිලා අවසානයේ වැල මෙරිය යාමට පුළුවන්. පසුකාලීනව අස්වැන්නත් 20%ක් 30%ක් පමණ ප්‍රමාණයක් අඩු වෙලා යනවා. මේ රෝග තත්ත්වයට හේතුවන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි වැල ආසන්නයේ උදළු ගෑමේදී ආදී කරුණවලදී වැලට හානි සිදුවීම. අනෙක් කාරණේ තමයි වටපණු හානි. එතකොට මුලේ මේ විදිහට ගැට ඇති වෙනවා. මේ විදිහේ දිලීර වර්ග ආසාදනී වීමත් මේ රෝගයට හේතුවක්. ජලය හා පොහොර මදිවීම අනෙක් කාරණ විදිහට හඳුන්වන්න පුළුවන්. මේ රෝග තත්ත්ව පාලනයට සහ වැළැක්වීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා තවාන් පැල නිෂ්පාදනයේදී වටපණුවන් නැත්නම් නෙමටෝඩාවන් මර්ධනයට කාබෝෆියුරාන් ග්‍රෑම් 3ක් පැල බඳුනකට මේ විදිහට යෙදීම එක ක්‍රමයක්. අලුතින් ගම්මිරිස් සිටුවීමේදීත් වලකට කාබෝෆියුරාන් ග්‍රෑම් 30ක් යෙදීම තවත් ක්‍රමයක්. ලිරිසීඩියා කප්පාදුවෙන් ලැබෙන කොළ අතු වැල මුලට අවුරුද්දකට 4 වතාවක් පමණ යෙදීමිනුත් මේ රෝගී තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. මුල් වලට හානි වී ඇතනම් වැල වටේට මේ විදියට පස් ගොඩ කිරීමෙන් හානි කළ මූල මණ්ඩලයේ වෙනුවට අලුත් මුල් ඇති කරගන්න පුළුවන්. හානි වූ වැලට අඟල් 6ක් පමණ ඈතින් ග්ලිසීඩියා කොළ අතු රවුමට යෙදීමත් කළ හැකියි. වටපණු නැත්නම් නෙමටෝඩා හානිය සඳහා කාබෝෆියුරාන් ග්‍රෑම් 50 සිට 100 දක්වා වැල වටේට මේ විදියට යොදන්න පුළුවන්. වැල සහ වැලේ පහළ කොටස කුණුවීමක් සිදු වී ඇතනම් මේ විදියට තඹ අඩංගු දිලීර නාශකයකින් ග්‍රෑම් 30ක් වතුර ලීටර් 10ක දිය කරලා වැලේ පාදස්තයට හා බිම තෙමෙන විදියට යොදන්න ඕන. නැත්නම් තඹ අඩංගු දිලීර නාශකයකින් ග්‍රෑම් 30ක් සහ මෙටලික් සිල් ග්‍රෑම් 10ක් වතුර ලීටර් 10ක දිය කරලා රෝගී වැල් වලට යොදන්න ඕන. මෙය වැසි කාලවලදී කරන්න ඕනේ.
නමුත් තදබල විදියට රෝගය වැළඳිලා තිබෙනවා නම් වැල ගලවලා පුළුස්සා දැමීම කරන්න වෙනවා.